नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् सम दिनाटम तेरुवन सरणाई अद अपोबट किया देन्न कल्पना कले बुदुरजानन वहांसे अपिट हितान्न एपा कियपु कारणा कीपयक् पिलिबंद उन्वहांसे अपिट हितान्न एपा कियला देशना कले අපි කවුරු හරි කෙනෙක් මේ කියන කාරණා ගැන හිතන්න ගියොත් අපි ඒ තුලින් උමතුවටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ අපි අවිද්‍යාවට එහෙම නැත්නම් අපි මිත්‍යා දෘෂ්ටික අදහස් වලට එන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අපිට හිතන්න එපා කියලා කිව්වේ මොනවද කියන එක? කාරණා හතරක් උන්වහන්සේ අපිට දේශනා කළා. පළවෙනි කාරණාව තමයි උන්වහන්සේ අපිට දේශනා කරනවා බුද්ධ විෂය ගැන හිතන්න එපා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරු නමක්ගේ තියෙන සීලාදී ගුණධර්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒ ආදී වශයෙන් බුදුහාමුදුරුවන්ගේ තියෙන බුද්ධ විෂය පිළිබඳව අපිට හිතන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළා. एक अवस्थावक उन्वहांसेगे एक तरा आहतन वहांसे नामा बुदुरजानन वहांसे दे देशना करमी बुदुरजानन वहांसेगे गुणयान पिलिबंदो प्रकाश करनो मेन्न मे वगे गुणयान तिबेनो कियला उन्वहांसे मे बुदुहामुदुरुवंट प्रकाश करनो ए वेलावेदी बुदुहामुदुरु देशना कला अपिट पिन्नवद्दी बुदु केनेकुगे तियेन गुणय මේ පැයකින් දෙකකින් කියලා නිමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම මේ බුද්ධ විෂය අචින්ත්‍යයි. හිතලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලාගේ තුල තියෙන සීලාදී ගුණධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අවස්ථාවේදී කල්පයක් ප්‍රකාශ කළත් කල්පේ ගෙවිලා යනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේලාගේ ගුණයන් පිළිබඳව බුද්ධ විෂය පිළිබඳව කියලා නිම කරන්න බෑ කියන එක බුදුහාමුදුරු දේශනා කළා. දැන් හිතන්න අපි යම් කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය පිළිබඳව, කරුණාව පිළිබඳව, එහෙම නැත්නම් මුදිතාව පිළිබඳව යම් කෙනෙක් කියවනවා. අන්න එහෙම බුදුහාමුදුරුවන්ගේ ගුණයන් පිළිබඳව යම් කෙනෙක් කිව්වොත් කල්පයක් පුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ වර්ණනා කළත් කිව්වත් කල්පේ ගෙවිලා යනවා. නමුත් බුදු කෙනෙකුගේ ගුණයන් කියලා නිම කරන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුව අපිට දේශනා කළේ හිතන්න එපා කියන කාරණාවල පළවෙනි කාරණාව බුද්ධ විෂය ගැන කවදාවත් හිතන්න යන්න එපා කියලා. ඒ කියන්නේ එහෙම අපි හිතන්න ගියොත් අපි උමතුවටපත් වෙනවා. ඒ කියන්නේ අපිට ඒකේ කෙලවරක් දකින්න බෑ. අපි ඒ ගැන මේ ගැන මේතේදී අපි උමතුවටපත් වෙනවා. එහෙම නැත්නම් අපි මිත්‍යා දෘෂ්ටික තත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ දෙවනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට හිතන්න එපා කියලා කර්මයේ සහ කර්ම විපාක දෙන ආකාරය පිළිබඳව හිතන්න එපා කිව්වා. කර්මය කියලා කියන්නේ ක්‍රියාව, කර්ම විපාක දෙන ආකාරය කියලා කියන්නේ ක්‍රියාවට අදාළ විපාකය. එතකොට අපි යම් කෙනෙක් කවුරු හරි කෙනෙක් මරණයට පත් වෙන අනතුරකින් කෙනෙක් හදිසියේ මරණයට පත් වෙන ඔය වගේ නොයෙක් දේවල් වලට මූණ පාන්න සිද්ධ වෙනවනේ. එහෙම වෙනකොට අපි ඒ ගැන හිතුවොත් ඇයි අනේ මේ හොඳට හිටපු කෙනා මෙහෙම එකවර මැරුණේ? සමහර ස්වාමීන් වහන්සේලා හිටි හැටි අපවත් වෙනවා. හොඳට ඉන්න අය. සමහර මිනිස්සුත් එහෙම වෙනවා. කෙනෙක් හිතුවොත් අනේ ඇයි දන්නේ මෙහෙම හොඳට ඉන්න මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා කර්මය සහ කර්ම විපාක දෙන ආකාරය ගැන හිතන්න යන්න එපා කියලා. ඒ කියන්නේ පින්නතුනි අපි එහෙම හිතුවොත් අපිට ඒ ගැන හිතලා නිම කරන්න බෑ. දැන් ඔබ හිතන්න ඔබ ගැන. ඔබ මීට පෙර ආත්මවල කොච්චර ඉපදිලා හිටියද? ඒව ගැන අපිට හිතලා සීමාවක් කරන්නත් බෑ, අපිට දකින්නත් බෑ. අපිට යමක් සිද්ධ වුණොත් ඒ දේ සිද්ධ වුණේ මේ නිසා කියලා හිතන්න පුළුවන්කමකුත් නෑ. ඒකත් හිතලා නිම කරන්න පුළුවන්කමක් නෑ. කර්මය සහ ඒ විපාකයේ පිළිබඳව. මෙහෙම දෙයක් සිද්ධ වුණා, මෙහෙමයි මෙහෙමයි කියලා අපිට ඒක තීරණයකට එන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒක වළක්වන්නත් බෑ. කෙනෙකුට යම් දෙයක් සිද්ධ වෙන්න තියෙනවා නම්
ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ඒකයි බුද්ධ දේශනාව පින්වත්නි. ඕනම කෙනෙකුට තමන් කරපු දෙයින් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ දෙවනි කාරණාව තමයි හිතන්න එපා කියලා. කර්මය සහ ඒ විපාක දෙන ආකාරය ගැන හිතන්න යන්න එපා කිව්වා. එහෙම වුණොත් තමන් උමතුවටපත් වෙනවා. තමන් මිත්‍යා දෘෂ්ටික තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඊළඟට අපිට හිතන්න එපා කියලා දේශනා කරපු කාරණාව තමයි ධානලාභීන් සහ ධාන සම්පත් පිළිබඳව. එහිදී පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී වශයෙන් රූපාවචර ධානත් ඒ වගේම නේව සංඥා නා සංඥා ආදී වශයෙන් අරූපයට අදාළ ධානත් ධානලාභීන් ගැනත් හිතන්නට කල්පනා කරන්නට එපා කියන එකයි බුදුහාමුදුරුව අපිට දේශනා කළේ. මොකද අපි උන්වහන්සේලා පිළිබඳව උන්වහන්සේලා හිතන දේවල් පිළිබඳව හිතන්න ගියොත් අපිට ඒක සීමාවක් කරන්න බෑ. අපිට නතර වීමක් නෑ. සමහර විට ධාන තත්ත්වයට පත් වුන කෙනෙක් හිතන දේ මේ දේ හිතන්නේ මේ දේ කල්පනා කරන්නේ කියලා අපිට සාමාන්‍ය කෙනෙකුට අපිට හිතන්න බෑ. දැන් අපි හිතමු කෙනෙක් ධාන සම්පත්ලාභියෙක් යම් දෙයක් ගැන හිතනවා නම් අපි හිතුවොත් එයා මොකද්ද හිතන්නේ කියලා අපිට එතනට ලං වෙන්න පුළුවන්කමකුත් නෑ. ඒ ගැන අපිට හිතලා නිම කරන්න පුළුවන්කමකුත් නෑ. අන්න ඒ නිසායි බුදුහාමුදුරුව අපිට තුන්වෙනි කාරණාව හැටියට දේශනා කරේ ධාන ලාභීන් පිළිබඳව හා ධාන සම්පත් පිළිබඳව හිතන්න යන්න එපා. එහෙම වුණොත් තමන් උමතුවටපත් වෙනවා. එහෙම නැත්නම් තමන් මිත්‍යා දෘෂ්ටිකේ බවට පත් වෙන්න පුළුවන් කියන එක. හතරවෙනි කාරණාව තමයි උන්වහන්සේ අපිට දේශනා කරනවා ලෝකයේ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවය පිළිබඳව හිතන්න යන්න එපා කියලා. දැන් සමහර අය කියනවා ඉර හඳ පායන්නේ කොයි පැත්තෙන්ද? ඉර පායන්නේ ඇයි? පටන් ගන්නෙ කොහෙන්ද? ඉර බැසගෙන යන්නේ මේ පැත්තෙන් කොහෙටද බැහැගෙන යන්නේ? හඳ පායන්නේ කොහොමද? ඒ වගේ නොයෙකුත් දේවල් ඒ අය කියවනවා. ඒ වගේම තව සමහර අය කියනවා ලෝකේ හටගත්තේ කවද්ද දන්නේ? ලෝකේ හටගත්තේ කොහොමද? නොයෙක් ආදී වශයෙන් මේ ලෝකේ සංකීර්ණ ස්වභාව ගැන කතා කරනවා. ඉර හඳ තාරකා ඒ වගේ දේවල් හටගත්තේ කොහොමද? ඒවා පවතින්නේ කොහොමද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ වගේ කතන්දර කියනවා. එතකොට යම් කිසි කෙනෙක් ඉර පායන්නේ කොතනින්ද? ඉර බැහැගෙන යන්නේ කොතනින්ද? හඳ පායන්නේ කොහෙන්ද? හඳ බැහැගෙන යන්නේ කොහෙන්ද? ලෝකේ හටගත්තේ කවද්ද? ඒ වගේ අපිට හිතලා නිම කරන්න බැරි කාරණා ගැන හිතන්න ගත්තොත් මේ ලෝකයේ තියෙන සංකීර්ණ දේවල් ගැන අපි හිත හිතා කල්පනා කළොත් අපි ඒ තුලින්ම අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. අපි ඒ තුලින්ම මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටික තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උමතු වෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අද වර්තමානයේ වුණත් බොහෝ දෙනා සමහර අය අපේ මේ සංසාර ගමනට, ඒ කියන්නේ මෙලව ජීවිතයටවත් සංසාර ගමන කෙටි කරගන්නවත් අදාළ නැති මෙන්න මේ අපි සඳහන් කළ මේ කාරණා ගැන හිතමින් කාලය ගත කරනවා. ඒව ගැන අපේනුත් ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ආමුදුරුවනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මෙහෙම කොහොමද වෙන්නේ? වගේ දේවල් ප්‍රශ්න කරනවා. නමුත් ඒ ඇයිට මේ ධර්මයේ තියෙන වටිනාකම් ධර්මයේ තේරුම් අරගන්න උත්සාහ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට හිතන්න එපා කියපු මේ කාරණා ගැන තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට බොහොම කාරුණිකව යෝජනා කරන්නේ අප මේ සඳහන් කළ බුදුහාමුදුරුවෝ මේ දේශනා කළ අපිට හිතන්න එපා කියපු දේවල් ඔබ හිතන්න යන්න එපා. මොකද ඒවා අපි හිතුවොත් කවදාවත් අපිට හිතලා කෙරවලක් කරන්න පුළුවන්කමක් නැහැ. අපි නිමාවටපත් වෙන්නේ නැහැ. අපි ඒ වගේම ඇලිලා ඇලිලා ඒවා හොය හොයා කටයුතු කළොත් අපි මිත්‍යා දෘෂ්ටික තත්ත්වයටපත් වෙනවා. අපි මිත්‍යා දෘෂ්ටික තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි උමතු භාවයට පත් වෙනවා. අපිට මෙලව ජීවිතය යහපත්ව ගත කරන්න ලැබෙන්නේ නැහැ. අපි සංසාර ගමන කෙටි කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ බුද්ධ ධර්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න. තුනුරුවන් කෙරෙහිව සැක උපදවා ගන්න එපා. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තමා තුළ සීලාදී ගුණධර්ම ගොඩනගාගෙන යහපත් වූ ජීවිතයක් ගත කරන්න සියලු දෙනාම උත්සාහවන්ත වෙන්න කියන එක හැම දිනාටම සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.